සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යසංස පාපං කතං කම්මං කුසලේන පිටියති සෝයිමං ලෝකං පභාසීති අබ්භාමුත්තෝව චන්දිමාති ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුනි පින්වත් හැම දිනාම සූදානම් වෙන්නේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝසතට කරුණාවෙන් දෙසූ සද්ධර්මයෙන් ස්වල්ප මාත්‍ර ධර්මකාරණා කීපයක් නමුත් දේශනා කරවා ගනිමින් තමන් ධර්මශ්‍රවණී කිරීමටත් ධර්මදානයක් විදිහට මේ දේශනාව ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් අද මේ උතුම් ධර්ම දේශනාව ධර්ම දානයක් විදිහට ලොව පුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ වත්තිගෙදර කොළඹගේ ආර පදිංචි පින්වත් HMS චන්ද්‍රරත්න මහත්මානන් ඒ වගේම බිරිඳ සහ පින්වන්ත දූදරු පිරිස විසින් ඒ පින්වන්ත සත්පුරුෂ පිරිස තමන්ද මේ දහමේ සුවය දහමේ සැනසිල්ල විඳිමින් එකී සැනසිල්ල මුළු ලොව පුරා ඉන්න සදහැවතුනටත් උපදවාලීම පිණිසයි මේ උතුම් ධර්ම දාණය අද සිද්ධ කරන්නේ ඒ නිසා දේශනාවේ දායකත්වයේ දරණ
ඒ පින්නුතුන් ඇතුළු කොට ඇති මේ දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් දැන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නුතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කළ ඉතාම අගනා හරි ලස්සන සූත්‍ර දේශනාවක් මේ දේශනාවට මාතෘකා කළේ. ජීවිතවල එදා අඩුපාඩුකම් තිබුණා වුණත් අද අඩුපාඩුකම් තියෙනවා වුණත් හෙට දවසේදී මේ හරි පාර තේරුම් අරගත්තොත් නිවන අරමුණු කරගෙන නිවන දක්වාම පින්නුතුනේ ගුණපිළිවෙත් පුරාගෙන සම්පූර්ණ කරගෙන මේ ශාසන ප්‍රතිපදාව පුරන්න පුළුවන් සසර දුක් කෙලවර කරගන්න පුළුවන් බව මේ දේශනාවෙන් පින්වතුන්ට ඉතාම හොඳින් වටහා ගන්න පුළුවන්. පින්වත්නි සමහර කෙනෙක් ජීවිතේ අතීත අඩුපාඩුකම් අතීතයේ වැරදි අතීතයේ වෙච්ච දෝෂ සලකලා ඒවා ගැනම සිත තබාගෙන ඒවාම පිළිබඳ පින්වත්නි පසුතැවිල්ලෙන් මේ ජීවිතයේ මේ මොහොතත් ඒවා මෙනෙහි කිරීමෙන්ම පින්නුතුනේ ගෙවල දාන අවස්ථාවකට ඇතමෙක්පත් වෙනවා. එහෙත් බුදුරජාණන් වහන්සේගේ දහම ඔබ ඉන්නේ කොතනද මේ වෙනකොට සමහර විටකදී ඔබ ඉන්නේ කිසිම දවසකදී කිසිම ආකාරයකින් සීලයක් සම්පූර්ණ නොකරපු තැනක වෙන්න පුළුවන්. පව් කරපු දැනටත් පව් කරන එහෙම තැනක වෙන්න පුළුවන්. හැබැයි ඔබටත් බුදුරජාණන් වහන්සේ නිවනට පාර කියනවා. ඔබට නම් එහෙම කෙනෙකුට නම් මේකේ නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ගුණපිළිවෙත් පුරා ගන්න බෑ. අරහත් ඵලයටපත් වෙන්න බෑ. ඒ නිසා මේ ශාසනයෙන් නුඹල වගේ අයට වැඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පින්නුතුනේ ඒ දොස්සලකලා පින්නුතුනේ අපිව ශාසනයෙන් බැහැර කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සෑම දිනෙකටම පින්නුතුනේ නිවන පිණිස අවවාදයක් තියෙනවා. නිවන පිණිස මඟ පෙන්වීමක් තියෙනවා. කිසි කෙනෙක් මේ ශාසන ප්‍රතිපදාවෙන් බැහැර කරන්නේ නැහැ. පින්නුතුනි අද මාතෘකා කළ දේශනාව සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. සංයුත්ත නිකායේ පින්වත්නි ගාමිනී සංයුත්තය කියලා සංයුත්තයක් තියෙනවා. මේ ගාමිනී සංයුත්තයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ. මේ සූත්‍රයේ නම සංක ධම කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ ගාමිනී සංයුත්තයේ සංක ධම කියන සූත්‍රය තමයි පින්නතුනේ මේ දේශනාවේදී දේශනා කරන්නේ. පින්නතුනේ සංක ධම කියන එකේ තේරුම තමයි සංක කියලා කියන්නේ පින්නතුනේ හක් ගෙඩියට. සංක ධම කියලා කියන්නේ පින්නතුනේ සක් පිඹීම කියන එකයි. එහෙනම් සක් පිඹීමක් පිළිබඳව මේ දේශනාවේ කොතනක හරි පින්නතුනේ දේශනා වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා පින්නතුනේ අසිබන්ධක පුත්ත ගාමිනී. අසිබන්ධක පුත්ත ගාමිනී කියන්නේ ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකෙක් නෙවෙයි. අසිබන්ධක පුත්ත ගාමිනී නිගණ්ඨ නාත පුත්තගේ ශ්‍රාවකෙක් පින්නතුනේ. දැන් අසිබන්ධක පුත්ත ගාමිනී දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ආවා. ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ පින්නතුනේ අසිබන්ධක පුත්ත ගාමිනීගෙන් ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ තමයි ගාමිනී නුඹලගේ ශාස්ත්‍රූවරයා නිගණ්ඨ නාත පුත්තනේ
නිගණ්ඨ නාත පුත්ත නුබලට දේශනා කරන්නේ කොහොම ධර්මයක්ද කියලා ඇහුවා. ඒ කියන්නේ මොන විදිහේ ධර්මයක්ද නුබලට නිගණ්ඨ නාත පුත්තතුමා දේශනා කරන්න කියලා ඇහුවා බුදුහාමුදුරුව. ඒ වෙලාවේ අසිබන්ධක පුත්ත ගාමිණී කියනවා බුදුහාමුදුරුවනේ අපේ ශාස්ත්‍රූවරයා වෙච්ච නිගණ්ඨ නාත පුත්තතුමා අපිට කියන්නේ මෙන්න මෙහෙම බණක්. කොහොමද? යමෙක් මේ ලෝකේ පරපණ නසනවා නම් යමෙක් මේ ලෝකේ අදත්තාදානේ කරනවා නම් ඒ කියන්නේ හොරකම් කරනවා නම් යමෙක් මේ ලෝකේ කාමේහි වැරදි ලෙස හැසිරෙනවා නම් යමෙක් මේ ලෝකේ බුරු කියනවා නම් මේ ආදී වූ යම් 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 කර්මයක්ද බහුල බහුල වශයෙන් කරන්නේ ඒ බොහෝ කොට කරන කර්මයෙන් අපාගත වෙනවා කියලා අපිට නිගණ්ඨ නාත පුත්තතුමා කියනවායි කිව්වා. මේක හොඳට තේරුම් ගන්නකෝ. යමෙක් ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාදාදී වූ යම් කර්මයක්ද බහුල වශයෙන් කරන්නේ බහුලව බහුලව කරන කර්මයෙන් අපාගත වෙනවා කිව්වා. ඕක තමයි නිගණ්ඨ නාත පුත්තතුමා අපිට කියන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ අසිබන්ධක පුත්ත ගාමිණීට කියනවා, ගාමිණී නුඹගේ ශාස්ත්‍රූවරයා ඔය කියන ක්‍රමයට අනුව නම් වෙන ක්‍රමයකට නෙවෙයි, නුඹලගේ ශාස්ත්‍රූවරයා ඔය කියන ක්‍රමයට අනුව නම් මේ ලෝකේ කිසිම කෙනෙක් අපාගත වෙන්න විදිහක් නැහැ කිව්වා. එකපාරම ගාමිණී එහෙව ස්වාමීනි ඒක වෙන්නේ කොහොමද කියලා ඇහුවා. එහෙම වෙන්නේ කොහොමද? ඒ වෙලාවේ බුදුහාමුදුරුව ගාමිණීට කියනවා, ගාමිණී නුඹට වැටහෙන විදිහට නුඹට තේරෙන විදිහට උත්තර දෙන්නකෝ. හොඳයි කිව්වා. ගාමිණී මේ ලෝකේ අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කරනවමයි කියලා. ප්‍රාණඝාත කරන කෙනෙක් වුණත් ප්‍රාණඝාත කරන වෙලාව වැඩිද ප්‍රාණඝාත නොකරන වෙලාව වැඩිද කියලා ඇහුවා. කාලය අනුව බලපුවා. දැන් නිගණ්ඨ නාත පුත්තතුමා කියපු බණ කොහොම එකක්ද? යම් කර්මයක්ද බොහෝ කොට කරන්නේ බොහෝ කොට කරන එක හේතුවෙන් අපාගත වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා, කාලය අනුව බලනකොට යම් යම් කර්මයක්ද බොහෝ කොට කරන්නේ ප්‍රාණඝාත කරන එකද කරන කෙනා වුණත් වැඩියෙන් කරන්නේ ප්‍රාණඝාත නොකර ඉන්න එකද ඇහුවා. ගාමිණී උත්තර දුන්නා බුදුහාමුදුරුවනේ, ප්‍රාණඝාත කරන මිනිස්සෙක් වුණත් ප්‍රාණඝාත කරන කාලෙට වඩා ප්‍රාණඝාත නොකරන කාලේ වැඩි කිව්වා. ඇයි පින්නතුනේ, ප්‍රාණඝාත කරන කෙනෙක් වුණත් දවසක පැය 24ම ප්‍රාණඝාත කර ඉන්නවා කියලා එකක් නැහෙනේ. ඉතින් එහෙම බලපුවාම ප්‍රාණඝාත කරන කෙනෙක් වුණත් වැඩියෙන් කරලා තියෙන්නේ ප්‍රාණඝාත නොකරන එක. කරන එක නෙවෙයි. අදත්තාදාන කරන කෙනෙක්ම කියමු. අදත්තාදාන කරන කෙනෙක්ම වුණත් දවසේ පැය 24ම පින්නුතුනේ හොරකම් කර කරම ඉන්නවා කියලා එකක් නැහෙනේ. හොරකම් කරන කෙනෙක්ම වුණත් පින්නතුනේ හොරකම් කරන කාලයට සාපේක්ෂව හොරකම් නොකරන කාලය වැඩි. කාමේහි වැරදි ලෙස හැසිරෙන කෙනෙක්ම කියමුකෝ. කාමේ වැරදි ලෙස හැසිරෙන කෙනෙක්ම වුණත් කාමේ වැරදි ලෙස හැසිරෙන වෙලාවට වඩා කාමේහි වැරදි ලෙස හැසිරෙන්නේ නැති වෙලාව වැඩිනේ. එතකොට වැඩියෙන් කළ දෙයින් නම් අපාගත වෙන්නේ වැඩියෙන් කරලා තියෙන්නේ පින්නතුනේ ප්‍රාණඝාත, අදත්තා, දානාදිය කරපු එක නෙවෙයි නොකරපු එක. ඒ නිසා ගාමිණී ඒ ක්‍රමයට අනුව නම් කිසිම කෙනෙක් අපාගත වෙන්න විදිහක් නැහැ කිව්වා. දැන් ඔන්න ගාමිණීට තේරුණා පින්නතුනේ. දැන් බලන්න, අදටත් අපේ ලෝකයේ යම් මතයක් තියෙනවා පින්නතුනේ පොඩිවට ටිකක් අකුසල් කළාට කමන්නේ කියලා. සමහර කෙනෙක් තමන්ගේ පව්, තමන්ගේ අඩුපාඩුකම්, තමන්ගේ අකුසල් අනික් අය එක්ක සංසන්දනය කරනවා.
සංසන්දනය කරන්නේ හැම වෙලාවකදීම තමන්ගේ පව් අපිට වඩා පව් අඩුවෙන් කරපු කෙනෙක් එක්ක නෙමෙයි. පව් කරන කෙනා තමන්ගේ පව් සසඳන්නේ තමන්ටත් වඩා පව් කරන කෙනෙක් සමගයි. මේ හිතේ තියෙන වංචනික භාවයට මොනම වෙලාවකවත් පින්නතුනේ යට වෙන්න එපා, මුලා වෙන්න එපා. තමන්ටත් වඩා පව් නොකරන කෙනෙක් දිහා බලන තරමට අපිට පින්නතුනේ මහා ලැජ්ජාවක් බයක් උපදිනවා අපින් කෙරෙන පව් ගැන. අහිංසකම දුප්පත්ම මිනිස්සු ඉන්න පුළුවන් පින්නතුනේ තුන් වේලකින් එක වේලක් බඩට බත් කාලා ඉන්න. හැබැයි මේ මිනිස්සු හොරකම් කරන්නේ. ඒ මිනිස්සු අපරාධ කරන්නේ. ඒ මිනිස්සු දිහා බලලා අපේ ජීවිතය සංසන්දනය කරනකොට අපිට හිතන්න පුළුවන්, අනේ මේ තරම් දුප්පත් අහිංසක වේල කන්න නැති මිනිස්සුත් අපරාධ නොකර ජීවත් වෙනවා නම් මම මේ කරන අපරාධ ගැන මට කොච්චර ලැජ්ජාවක් ඇති වෙන්න ඕනද කියලා සිහිනුවණින් ඉන්න කෙනෙකුට එහෙම පින්නතුනේ ලැජ්ජාවක් ඇති කරගෙන පින්නතුනේ පවෙන් වළකින්න පුළුවන්. හැබැයි මේ ලෝකේ බොහෝ සෙයින් වැරදි කරන අය තමන්ව සසඳන්නේ එහෙම එක නෙමෙයි. ඒ අය තමන්ව සංසන්දනය කරන්න පටන් ගන්නවා මේ ලෝකයේ මහා යාන වාහන අරගෙන ගේදොර හදාගෙන ධන සම්පත් ධාන්‍ය සම්පත් ආදී මහා ගොඩක් අපරාධ කරලා හරි හොයාගත්තු මිනිස්සු එක්ක අපිව සංසන්දනය කරනවා සමහර. ඒ කරලා හිතනවා අරගොල්ල කරන පව්වල හැටියට ඉතින් මම එහෙම නැහෙනේ. ඒගොල්ල කරන වැරදි වල හැටියට ඉතින් අපි ඒ තරම් වැරදි කරන්නේ නැහනේ කියලා එයා තව ටිකක් පව් කරන්නට තමන්ගේම හිතට පින්නතුනේ දෙනවා ඉඩක්. තමන්ගේම තර්ක වලින්, තමන්ගේම වාද වලින්, තමන්ගේම දර්ශන වලින් පින්නතුනේ තමන්ගේ හිතටම ඉඩක් හදනවා. අකුසල් නොකර ඉන්න නෙවෙයි, අකුසලයම කරන්න හිත හදාගෙන. ඒ වගේ හිතට මුලා වෙන තැනක් හැදුනොත් කර්ම විපාක වෙනස් වෙන්නේ නැහැ පින්නතුනේ. ඒතර අදටත් ලෝකේ සමහරු ඉන්නවා ඉතින් අරේලා එක්ක අපි කරනේ වයි තරම් දේවල් නෙමෙයිනේ කියලා තමන්ගේ පව් හරි කියලා හිතන. ඒ නිසා මොනම වෙලාවකවත් හිතන්න එපා අනේ මේ පව් ගොඩක් කළාම තමයි විපාක තියෙන්නේ, ටිකක් කළාට කමන්නේ කියලා. මාප්ප මඤ්ඤේත පාපස්ස නමං තං ආගමිස්සති උද බින්දු නිපාතේන උදකුම් භූපි පූරති. පූරති භාලෝ පාපස්ස තෝක තෝකම්පි ආචිනං කියලයි බුදුහාඳුරු අදාළේ. මාප්ප මඤ්ඤේත පාපස්ස මේ පාපය පුංචි කියලා, අනේ ස්වල්පයයිනේ ලොකු දෙයක් නෙවෙයිනේ කියලා එහෙම සැහැල්ලුවෙන් හිතන්න එපා. සැහැල්ලුවෙන් හිතන්න එපා පින්නත්නේ. යම් තැනක් එනවා පින්නතුනේ පුංචි ලුණු කැටයටත් බලයක් හැදෙනවා. යම් තා කාලයක් පින්නතුනේ ජලකඳ අධිකයි නම් පින්නතුනේ ජලකඳක් අධික තැනක පින්නතුනේ ලුණු කැටයට බලයක් නැහැ වතුරේ රස වෙනස් කරන්න තරම්. හැබැයි යම් දවසකදී පින්නතුනේ මේ ජල ප්‍රමාණය පින්නතුනේ තේ හැන්දක් තරමට අඩුවෙවි ආවට පස්සේ තේ හැන්දක වතුරකදී ලුණු කැටයට බලයක් තියෙනවා පින්නතුනේ ඒ රස වෙනස් කරන්න වතුරේ. අන්න ඒ වගේ තමයි පින්නතුනේ ස්වල්ප මාත්‍ර අකුසලයටත් පින්නතුනේ ස්වල්ප මාත්‍ර පාපයටත් පින්නතුනේ කුසලයේ බලවත්ව තියෙනකන් පින්නතුනේ එතරම් බලයක් නැහැ. නමුත් මේ පින කුසලයේ කියන එක ගෙවෙන දෙයක් නේ. ඒ පින ගෙවිලා යනකොට පින්නතුනේ එතෙන්දී ඔන්න ස්වල්ප මාත්‍ර අකුසලයක් බලවත් වෙන්න පටන් ගන්නවා. අන්නේ හින්දා පාපය පුංචි කියලා හිතන්න එපා. ඕක මං කරා ඉන්නේ නැති වෙයි, මට විපාක දෙන්නේ නැති වෙයි කියලා හිතන්නත් එපා. මං කරන පින්වල හැටියට ඕක එහෙම පුංචි පාපයක් කරුණාට කමක් නැහැ කියලා ඒක ගැන සැහැල්ලුවෙන් හිතන්න එපා. මොකද ඒ පින විඳලා ඉවර වෙන තැනක් තියෙනවා, පින ගෙවෙන තැනක් තියෙනවා. පින කියන්නේ ක්ෂයවන දෙයක්. කය ධම්මා වය ධම්මා ක්ෂයවන සුළු ස්වභාවයෙන් යුක්තයි සංස්කාරේ පින. වැයවන සුළු ස්වභාවයෙන් යුක්තයි පින කියන එක. ඒ ටික දුර්වල වෙලා ඒ ටිකේ බලය හීන වෙලා යනකොට පින්නතුනේ අර පුංචි ස්වල්ප මාත්‍ර කුසලයේ බලවත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පින පුංචි කියලා, අල්පයි කියලා,
ඕක මංකරා ඉන්නේ නැතිවෙයි කියලා හිතන්න එපා. ඇයි උද බින්දු නිපාතේන උදකුම් භෝපි පූරති. වතුර බින්දුව 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 වැටෙනකොට කලයක් පිරෙනවා කිසිම අඩුවක් නැතුව. පිහිල්ලකට වතුර කලයක් අල්ලපුවම සමහර විටකදී ඒ වතුර කලය ගන්නකොට පිහිල්ලකට අල්ලලා ටිකක් හරි වතුර අඩුවෙන් තමයි පිරෙලා තියෙන්නේ අර පිරෙන වේගයට. නමුත් වතුර බින්දුව බින්දුව වැටිලා පින්නතුනේ කලයක් පිරුණොත් එහෙම රාත්‍රියක් ගෙවිලා ඉවර වෙනකොට හරි පින්නතුනේ අඩුවක් නැතුවම කලෙයි පිරෙනවා. අන්න ඒ වගේ තමයි කියව පූර්ති භාලෝ පාපස්ස තෝක තෝකම්පි ආචිනං. තෝක තෝකම්පි ආචිනං කිව්වේ ටික ටික රැස්කලා වූ කර්මයෙන්. අන්න ඒ වගේ පින්නතුනේ මොකද වෙනවා කිව්වේ බාලයාගේ ජීවිතයම වැහිලා යනවායි කිව්වා. ටික 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 කෙරිච්ච පව් වලින් එකක්නේ කියලා එකක් කරනවා. එකක්නේ කියලා එකක් කරනකොට ඊට පෙර කෙරිච්ච එකත් එක්ක දෙකක් වෙනවා. එහෙම එහෙම පින්නතුනේ අකුසලය ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මුහුකුරා ගිහින් අකුසලයෙන්ම පින්නතුනේ පුද්ගලයව වැහිලා යනවා. අන්න ඒ නිසා බුදුහාමුදුරුව වදාලා හිතන්න එපා මොන වෙලාවෙවත් තව කෙනෙක් එක්ක සසඳලා මං කරපු පව් ටිකයි මං කරපු අය තරම් ලොකු නෑ එහෙම හිතන්න එපා. එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පව් ගොඩක් කළොත් ගොඩක් කරපු ඒවා හින්දා තමයි යපාගත වෙන්නේ කියලා. එහෙම එකක් නෑ පින්නතුනේ. එහෙම එකක් නෑ. ඒ නිසා පව් ටිකක්වත් කරන්න හොඳ නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගාමිණීට කියනවා ගාමිණී මේ ලෝකයේ දැන් ඉතකොට නිගණ්ඨනාත පුත්තුතුමා කියන්නේ ගොඩක් කරපු වෙෙන් අපාගත වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පහළ වෙනවා ගාමිණී තවත් ශාස්ත්‍රූවරයෙක්. සමහර ශාස්ත්‍රූවරු ලෝකේ පහළ වෙලා මෙන්න මෙහෙම බණක් කියනවා. මොකද්ද? යම්කිසි කෙනෙක් ඉතින් ප්‍රාණඝාතයක් කළා නම් යම්කිසි කෙනෙක් ඉතින් හොරකමක් කළා නම් යමෙක් කාමේහි වරදවා හැසිරීමක් කළා නම් යමෙක් බොරුවක් කිව්වනම් එකම දෙයක් කළා නම් ඒ කළ කර්මයෙන් අපාගත වෙනවා කියලා කියනවායි කිව්වා. මේ කියන්නේ මොකද්ද? යමෙක් ප්‍රාණඝාතයක් කළා නම් ඒකෙන්ම අපායි. යමෙක් ජීවිතේ හොරකමක් කළා නම් ඒකෙන්ම අපායි යනවා. යමෙක් කටින් බොරුවක් කියවුනා නම් ඒකෙන්ම අපාගත වෙනවා කියලා මේ ලෝකේ ඇතම් ශාස්ත්‍රූවරේ කියනවායි කිව්වා. එතකොට මොකද වෙන්නේ? අන්න එහෙම ධර්මයක් දේශනා කරපු ඒ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි පැහැදිලා ඒ ධර්මය පිළි අරගත්තු යම් ශ්‍රාවකෙක් ඉන්නවා නම් ඒ ශ්‍රාවකයාට මොකද වෙන්නේ? ඉඳලා 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 අපි හිතමු පින්නතුනේ මදුරුවෙක් මැරුවයි කියලා. දැන් මෙයාගේ සිත කියනවා මගේ ශාස්ත්‍රවරයා මට කියලා තියෙන්නේ යමෙක් ප්‍රාණඝාතයක් කළා නම් ඒකෙන්ම අපායි කියලා. දැන් මගේ අතින් ඒ ප්‍රාණඝාතයක් වුණා. දැන් ඉතින් මං අපායි. එහෙනම් එහෙනම් ඒ කාන්තෙන් මං අපායි. දැන් ඉතින් මං අපායි කියලා බයත් සමගම පින්නතුනේ මම අපායි මම අපායි යනවා මම අපායි යනවා කියලා මරණයට කලින්ම අපායේ සිත පිහිටුවනවායි කිව්වා. මරණයට කලින්ම පාහිසිත පිහිටුවනවා. ඒ හේතුවෙන් මරණයට පත් වුණාම මොකද වෙන්නේ පින්නතුනේ? සිත තබපු තැන උත්පත්ති වශයෙන් පැමිණෙනවා. ඊළඟට අපි හිතමු පින්නතුනේ ජීවිතේ ඉඳලා ඉඳලා මේ මිනිස්යාට මොන හේතුවෙන් හරි පින්නතුනේ බොරුවක් කියවෙනවා. දැන් ශාස්ත්‍රවරයා කියලා තියෙනවා කොහොමද යමෙක් බොරුවක් කිව්වනම් ඒකෙන්ම අපායි. දැන් මෙයා සත්‍යමයි කතා කළේ. කවදාකවත් බොරු කිව්වෙම නැහැ මේ ශාස්ත්‍රවරයාට ගෞරවයෙන්. හැබැයි මොන යම්ම හෝ හේතුවකින් ජීවිතේ එක මේක බොරුවක් කියවෙනවා. ඒ කියවිච්ච තැන ඉඳලා හිතෙනවා අපේ ශාස්ත්‍රූන් වහන්සේ කියලා තියෙන්නේ බොරුවක් කිව්වනම් ඒකෙන්ම අපායි කියලා. එහෙනම් ඒ බොරුව මා විසින් මගෙන් කියවුණා. එහෙනම් ඉතින් මම දැන් මරණින් මත්තේ අපාගත වෙනවා. දැන් මං අපාගත වෙනවා. දැන් මං අපාගත වෙනවා කියලා බයත් සමගම එතනින් හිත ගලව ගන්න බැරුව පින්නතුනේ මරණින්
මරණයට පෙරම අපායේ සිත පිහිටුවනවයි කිව්වා. අපායේ සිත පිහිටෙව්වට පස්සේ මොකද වෙන්නේ? ඉතින් කොහොමත් මරණයට පත් වුණාට පස්සේ මරණින් පත් වුණාට පස්සේ අපායේ. බුදුහාමුදුරුව වදාලා ගාමිණී පේනව නේද? යම් කර්මයක් කළා නම් යමෙක් බොහෝකට කරපු කර්මයෙන් අපාගත වෙනවා කියලා කියන්නෙත් නෑ. ඒ වගේම තමයි මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ යම් කර්මයක් වුණා නම් ඒකෙන්ම අපාය යනවා කියලා එහෙම කියන්නෙත් නෑ. බුදුහාමුදුරුවන්ගේ දහම එහෙම අන්තයක් ස්පර්ශ කරන්න ආ වූ දහමක් නෙවෙයි පින්නතුනේ. නමුත් අපේ මේ මත දෙකම තියෙනවා. සමහර කෙනෙක් ඉතින් කියනවා අනේ යාලා කරන පව්වල හැටියට ඔය පින් කළාට වැඩන්නේ කියලා. එතකොට අපේ ජීවිතවල ස්වභාවය බලපුවහම අපේ ඇතුළත් පව් කිරලා තියෙනවා. එතකොට අපි කරන පින්වලත් ප්‍රතිඵල නැති වෙනවනේ. පින්වත්නි, ඒ නිසා හොඳට මතක තියාගන්න, අපාගත වෙන්න පව් ගොඩක් කරන්න ඕනේ කියලා තැනකුත් නැහැ. කල එකම කර්මයෙන් අපාගත වෙනවා කියලා එහෙම එකකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී, තථාගතයන් වහන්සේගේ දේශනාව එහෙම එකක් නෙමෙයි කිව්වා. යම්කිසි කෙනෙක් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා හිතමු. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යනවා කියලා හිතමු. ඒ ධර්මය අනුව පිළිපන්න මහසංගරත්නේ සරණ යනවා කියලා හිතමු. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ගාමිණී, මමත් ප්‍රාණඝාතයේ පිළිබඳව කියන එක ප්‍රතික්ෂේප කරනවායි කිව්වා. මං ප්‍රාණඝාතයේ කියන ලාමක කර්මයට නිඳා කරනවායි කිව්වා. මං හරියට ගරහනවායි කිව්වා ප්‍රාණඝාතයට. සොරකමට, කාම මිත්‍යාචාරයට, බොරු කියන එකට හිම මං හරියට ගරහනවායි කිව්වා. මමත් ප්‍රශංසා කරන්නේ ඒක. මමත් ගරහනවා. හැබැයි මං සරණ ගිය මගේ ශ්‍රාවකයා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතයක් කළා නම්, හොරකමක් කළා නම්, ඊළඟට කාම මිත්‍යාචාර ආදී පාප කර්මයක් කළා නම්, ඒ තථාගතයන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා කල්පනා කරන්නේ අර අනික් ආගම් වල අය වගේ නෙවෙයි කිව්වා. කොහොමද කල්පනා කරන්නේ? තථාගතයන් වහන්සේ කියන්නේ ප්‍රාණඝාතයේ ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. තථාගතයන් වහන්සේ කියන්නේ ප්‍රාණඝාතයේ නොඑක ආකාරයෙන් ගර්හාවට පත් කළ ශාස්ත්‍රුන් වහන්සේමක්. තථාගතයන් වහන්සේ කියන්නේ මොනම ආකාරයකින්වත් ප්‍රාණඝාතය අදත්තාදානීය වර්ණනා නොකළ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. නමුත් ඒ ප්‍රාණඝාතයක් මගේ අතින් වුණා. නමුත් ඒ හොරකමක් මගේ අතින් වුණා. නමුත් ඒ කාම මිත්‍යාචාරයක් මගේ අතින් වුණා. දැන් අනේ මගේ අතින් මෙහෙම දෙයක් වුණා, මෙහෙම දෙයක් වුණා, මෙහෙම දෙයක් වුණා කියලා පසුතැවිල්ලක් හදාගන්නවා. හැබැයි බුදුහාමුදුරුව දේශනා කරනවා ගාමිණී, මගෙන් ප්‍රාණඝාතයක් වුණා, ප්‍රාණඝාතයක් වුණා, ප්‍රාණඝාතයක් වුණා, නොකළ යුත්තක් වුණා කියලා පසුතැවුණා කියලා පසුතැවීම මාත්‍රයෙන් ඒ පාපය නොකලා වෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්ම විපාක අහෝසි වෙන්නේ නැහැ නේ. ඒක නොකලා වෙන්නේ නැහැ පින්නතුනේ. දැන දැන කර්ම කළා නම්, දැන දැන රැස් කළා නම් ඒ කර්මයන්ගේ විපාක විඳින්න වෙනවා. ඒ කර්ම විඳින්න වෙනවා. දැන් පස්සේ පසුතැවිලි වුණා කියලා ඒක නොකලා වෙන්නේ නැහැ. ඒ කියන්නේ කර්මය අහෝසි වෙලා යන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපි අදටත් කියනවා අනේ මගෙන් එදා මං එදා කරපු දේ ගැන අදටත් පසුතැවෙනවා. මංගෙන් එදා කියවිච්ච දේ ගැන අදටත් පසුතැවෙනවා. පස්සේ තැවෙනවා කියන එකනේ පසුතැවෙනවා කියන්නේ. එතකොට පින්නතුනේ පස්සේ තැවෙන්න මොකද වෙන්නේ? අර පාපයෙන් හිත ගැලවෙන්නේ. එකවරක් කරලා නැවත නැවත ඒක සිහි කර කර ඉන්නවා නම් ඒකට කිව්වා මොකක් කියලාද? ආචින්න කර්මයක් කිව්වා. ආචින්න කර්මයක් වෙන්නේ එක්ක දිගින් දිගටම පුරුදු වශයෙන් කරපු කර්මයක්. එහෙම නොවෙත්නම්
එකවාරයක් හෝ කරලා නැවත නැවත පුරුදු වශයෙන් මෙනෙහි කරන කර්මයක්. ඒක ආචින්න කර්මයක් වෙනවා. එතකොට ජීවිතයේ මොනියම් හෝ වේලාවක සිහිනුවන පවත්වන්න බැරි අවස්ථාවක ඔබෙන් හෝ අපෙන් හෝ වරදක් වෙන්නට පුළුවන්. ඒ වරද ගැන නැවත 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 කම්පා වෙවි තැවි 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 ඉන්නවා කියන්නේ අර කර්මය ආචින්න කර්මයක් බවට පත් කරගන්නවා කියන එක. ආචින්න කර්මයක් බවට පත් වුණා නම් ඒ ආචින්න කර්මයම ආසන්න කර්මයේ බවට පත් වෙන්න පින්නතුනේ තියෙන ඉඩකඩ බොහොමයි. තියෙන ඉඩකඩ බොහොමයි. ඒ නිසා මෙතෙන්දි තේරුම් ගන්න මං අදටත් පසුතැවෙනවා කියලා කිව්වට ඒකෙන් වෙච්ච වරද වෙච්ච පාප කර්මය නොඋනා බවට පත් වෙන්නේ නැහැ. උනේ නැ වෙන්නේ නැහැ. උනේ ඒ කියන්නේ නොඋනේ නැත්තම් ඒකේ විපාකෙ තියෙනවා. ඒකේ විපාකෙ තියෙනවා. පින්නතුනි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙනම් වෙච්ච වරද ගැන තැවෙන කෙනෙක් නෙවෙයි. වැරදි වෙන්න පුළුවන්. හැබැයි වෙච්ච වරද ගැන තැවෙන එක හොඳ දෙයක් නෙවෙයි. මොකද ඒකෙන් කරන්නේ අකුසලයේ බලවත් කරන එක. බුදුරජාණන් වහන්සේ පෙන්නවා තථාගත ශ්‍රාවකයාගේ ක්‍රමය. ඔන්න පින්වත්නි අතීත වැරදි සහ වර්තමාන වැරදි වලින් මේ මොහොත ගලව ගන්න හැටි. බුදුරජාණන් වහන්සේ පෙන්නවා පළවෙනිම දේ මොකද්ද? යම් වරදක් සිද්ධ වුණා ඒ වරද අපි හඳුනා ගන්නවා මේක වරදක්. මේක නොවිය යුත්තක්. මේක අකුසලයක්. මේක නිරේගාමී කර්මයක්. මේක දුගති උපත පිණිස පවතින කර්මයක්. මේක හඳුනා ගන්නවා. හඳුනගෙන නුවණින් විමසලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මොකද්ද? පළමු කොටම කරන්න කියනවා මේ මෙවන් වූ පාප කර්මයක් මම ආපහු කරන්නේ නැහැ. දැන් ඒක නතර කරන්න කියනවා පළමු කොටම. දැන් ඒක නතර කරන්න කියනවා පළමු කොටම. ප්‍රාණඝාත කළා නම් පළවෙනි දේ තමයි දැන් නතර කරන්න. දැන් කියන්නේ මේ මොහොතේ. මීට පැයකට කලින් වෙනකම්ම මීට විනාඩියකට කලින් වෙනකම්ම ඔබ පංචශීලයේ පළවෙනි ශික්ෂාපදේ රැකපු කෙනෙක් නෙවෙයි නං. ඒ කියන්නේ පරපණ නැසීම කියන එක ඒ අවස්ථාවල කරපු කෙනෙක් නම් මේ ක්ෂණයේදී ඔබ කරන්න තියෙන දේ තමයි පින්නතුනේ ඒ ප්‍රාණඝාතය නතර කරනවා. ඊට පස්සේ අදිෂ්ඨානයක් ඇති කරගන්නවා කොහොමද? අදින් පස්සේ මේ කර්මය මං කරන්නේ නැහැ. කර කර ඉඳපු එක නතර කළා. නතර කරලා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මං ආපහු කවදාකවත් මේ පාප කර්මය කරන්නේ නැහැ. මේකට කියනවා ආයති සංවරය කියලා. ආයති සංවරය. වැරදි නොවුනා නෙවෙයි වැරදි තේරුම් ගත්තා. පව් නොවුනා නෙවෙයි පව් තේරුම් ගත්තා. අකුසල් නොවුනා නෙවෙයි අකුසල් තේරුම් ගත්තා. ඒ අකුසල් තේරුම් අරගෙන මතුවට ඒ අකුසල් කරන්නේ නැහැ කියලා එතන ඒ මොහොතේ ඉඳන් තමන්ගේ ජීවිතේ නිවැරදි මාවතේ පිහිටුව ගන්නවා. ඒකට කියනවා ආයති සංවරය කියලා. පින්වත්නි එතකොට ආයති සංවරයට පැමිණි ශ්‍රාවකයා ඊළඟට කියනවා මොකද්ද? ඒ මෙතෙන්දී ඔබ හොඳට එකක් තේරුම් ගන්න පින්වත්නි, අපි හිතමු යමෙක් ප්‍රාණඝාත කළාම කියලා. ඒ ප්‍රාණඝාත කරනවා අපි හිතමු දැන් යම් කිසි වෙලාවක් වශයෙන් මේක ඔබේ පහසුවට තේරුම් ගන්න. අපි හිතමු දැන් පින්වත්නි මේ දේශනා මේ කාරණේ පැහැදිලි කරන මීට මොහොතකට කලින් බලපුවාම මේ වෙනකම්ම ප්‍රාණඝාත කළා. ඒ කියන්නේ අකුසලයක් තියෙනවා එතන, අකුසලයක්. හැබැයි මේ තප්පරය ඔබ අදිෂ්ඨාන කරනවා මං ආයි මරන්නේ නැහැ. මං ආයි මරන්නේ. අන්න ඒ වචනය එක්කම ඔබට හමු වෙන්නේ කුසලය.
එතකොට අර අකුසලේ කරන තාක්කල් ඔබ ඉන්නේ අකුසලේ. හැබැයි ඔබ කර කර හිඳපු ඒ ප්‍රාණඝාතය නතර කළා නම් නතර කරපු තැන ඔබට තියෙන කුසලේ. මේක හොඳට තීරුම් ගන්න පින්වත් නේ. කරන එක යම් ප්‍රාණඝාතයක් අදත්තා දානයක් කරනවා නම් ඒ කරන එක අකුසලයයි. හැබැයි මම ඒක කරන්නේ කියලා දැන් නතර කළා නම් එතන ඉඳලා ඔබ ඉන්නේ කුසලේ. එතන ඉඳලා ඔබට කුසල් රැස් වෙන්නේ. වෙන කරේ නැහැ දෙයක්. මොකද්ද කළේ? කර කර ඉඳපු ප්‍රාණඝාතය නතර කරපු එක. කර කර ඉඳපු හොරකම නතර කරපු එක. කරමින් ඉඳපු කාම මිත්‍යාචාරය නතර කරපු එක. නතර කිරීම විතරයි කළේ. නතර කිරීම පමණක් කළා වුණාට එතන ඉඳලා කුසල් වැඩෙනවා. එතන ඉඳලා කුසල් වෙනවා. කොච්චර ලස්සන පාරක්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පළවෙනිදී, දැන් උනා නම් වැරදි, දැන් කරනවා නම් වැරදි, දැන් කරන වැරදි දැන් නතර කරන්න ඕන පළවෙනි පියවර. දෙවැනි පියවර තමයි, මම මතුවට මේ අකුසල් කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගන්නවා. ආයති සංවරයට පැමිණෙනවා. ඊළඟට කියනවා පින්නතුනේ, ඒ වෙනුවට දැන් මෙතෙක් කල් වැඩුණේ අකුසල්නේ, ඒ අකුසලයට ප්‍රතිපක්ෂව දැන් බුදුහාමුදුරුව පෙන්නනවා පින්නතුනේ කාරණා හතරක් වඩන්න කියලා. මොනවද මේ කාරණා හතර? පළවෙනිම කාරණේ තමයි පින්නතුනේ මෛත්‍රීසිත අප්‍රමාණ මෛත්‍රීසිත වඩන්න කිව්වා. පෙර දිසාව නම් පෙර දිසාවේ යම් තාක් වූ සත්වයෝ වෙත්නම් ඒ මුළුමහත් පෙර දිසාවට සීමා රහිතව පින්නතුනේ මෛත්‍රී සිත පතුරවන්න කිව්වා. මේ මෛත්‍රී වැඩිම පිළිබඳව පින්නතුනේ වෙනත් ආගම්වලත් කියලා දීලා තියෙනවා. දැන් ওই නිගණ්ඨනාත පුත් එහෙම මෛත්‍රී වැඩිමක් ගැන කිව්වේ, ඉදිරි දිසාවේ ඉන්න යොදුන් 100ක් දක්වා සත්වයෝ සූපත් වෙත්වා කියලා. ඉදිරි දිසාවේ යොදුන් 100ක්. ඊළඟට පින්නතුනේ දකුණු දිසාවේ යොදුන් 100ක් දක්වා ඉන්න සත්වයෝ සුවපත් වෙත්වා. පසු දිසාවේ යොදුන් 100ක් දක්වා ඉන්න සත්වයෝ සුවපත් වෙත්වා. වම් දිසාවේ යොදුන් 100ක් දක්වා ඉන්න සත්වයෝ සුවපත් වේවා. ඔහුම තමයි පින්නතුනේ නිගණ්ඨනාත පුත්ත පින්වත්නි මෛත්‍රී වැඩීම කියන එක ඉගෙනුවේ. අවිහිංසාව. හැබැයි බුදුරජාණන් වහන්සේ එතකොට වදාලා මොකද්ද? යොදුන් 100ක් දක්වා සත්වයන්ට නම් මේ මෙත්සිත වඩන්නේ. ඒ කියන්නේ යොදුන් 100න් එහා පැත්තේ ඉන්න සත්වයන්ට මේ මෛත්‍රිය වලංගු නැහැ. දකුණු දිසාවේ යොදුන් 100ක් දක්වා ඉන්න සත්වයන්ට නම් මේ මෛත්‍රිය වඩන්නේ. ඒ යොදුන් 100න් එහා පැත්තේ අය කෙරෙහි මේ මෛත්‍රිය වැඩෙන්නේ නැහැ. එහෙනම් මේ මෛත්‍රී සිත අපරිමාණ වූ මෛත්‍රියක් නෙවෙයි. ඒකේ ස්වභාවය තමයි පින්නතුනේ පරිත්තං පටුයි. පටුයි ටිකයි සීමා කරලා. මහත් භාවයට පැමිණෙලා නැහැ. බුදුහාඳුරෝ පෙන්වන්නේ මහත්ගත භාවය. ඒ කියන්නේ ප්‍රමාණ රහිත අපරිමාණ භාවයකින් මෛත්‍රී සිත වැඩිමක් ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඉදිරි දිසාවේ යම් තාක් වූ සත්වයෝ වෙයිනම් ඒ සියලු සත්වයෝම සූපත් වෙත්වා. දුහර පෙන්වන්නේ හැම වෙලාවෙම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවැත්තෝ වෙත්වා. සියලු සත්වයෝ. එතකොට බලන්න දකුණු දිසාව, පසු දිසාව, වම් දිසාව ආදී වශයෙන් බුදුදහමේ පෙන්වන්නේ මෛත්‍රී වැඩිම දිසා වශයෙන්. දැන් අපි මම නිදුක් වෙම්වා ආදී වශයෙන් මෛත්‍රී වැඩිමක් කරනවා. ඊළඟට මාගේ කියලා ඊළඟට කියන්නේ කවුද කියලා බැලුවොත් තමන්ට අනතුරුව පින්නතුනේ තමන් හා ප්‍රිය වූම කෙනෙකුට තමයි අපි මෛත්‍රිය වඩන්න පටන් ගන්නෙ. ඒ මෛත්‍රිය අස්සෙම, ඒ මෛත්‍රිය අතරෙම පින්නතුනේ එතකොට යම් ඇලීමකුත් තහවුරු වෙමින් තමයි මෛත්‍රිය වැඩෙන්නේ. ඒකස්සේ ආපහු රාගයක් වැඩෙනවා. ඊළඟට තමාගේ සතුරෝද කියලා මෛත්‍රිය වඩනකොට ඔබට පින්වත්නි ඒ ප්‍රමාණවලින් වැටහෙනවා ඇති. තමාගේ සතුරෝද කියනකොට පින්නතුනේ තමන්ට අකට යුතුකම් කරපු අය මනසට නැගෙනවා. ඒ මනසට නැගෙනකොට මොකද වෙන්නේ පින්නතුනේ?
ඒ මෛත්‍රිය ගැන වචනයක් කිව්වට ඒ අය මගේ සතුරෝ කියන එක සිතේ තව 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 පැලපදියම් වෙනවා, තහවුරු වෙනවා. ඒක බැස ගන්නවා සිතේ. ඒ නිසා සතුරෝ මිතුරෝ වශයෙන් වචනවලින් වෙන් කරන්න ගියාම ඒ වෙන් කිරීම වචනවලට සීමා නොවී පින්නතුනේ මේ හිතත් එක්ක ගනුදෙනුවක් නිසා ඒක සිතේ බැස ගන්න කාරණයක් බවට පත් වෙනවා. අසවල්ලු මගේ මිතුරෝය, අසවල්ලු මගේ සතුරෝය කියලා මිතුරන්නේ හඳුනාගත්තා වූ පිරිසට පින්නතුනේ ඇලීමකුත් ඒක අතරේ වැඩෙනවා. සතුරන්නේයි නම් කළ පිරිසට පින්නතුනේ ගැටීමකුත් ඒක අතරෙම වැඩෙනවා. ඒ නිසා මේ ආකාරයෙන් මාගේ මිතුරෝද මාගේ ඥාතියෝද මාගේ සතුරෝදාදී වශයෙන් මෙත් වැඩීම නොව බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වන්නේ පින්නතුනේ දිසා වශයෙන් මෙත් වැඩීම. මාගේ ඉදිරි දිසාවේ ඉන්න සියලු සත්වයෝ කිවම පින්නතුනේ ඒ දිසාවේ ඉන්නේ කවුද කියලා අපි කොහොමද දන්නේ? සමහර විටකදී තමන්ට වඩාත්ම ප්‍රිය කෙනා ඉන්න පුළුවන්. සමහර විටකදී තමන්ගේ ජීවිතයේ අන්ත අප්‍රිය කෙනා ඉන්නත් පුළුවන්. හැබැයි මේ දෙක දෙආකාරයකට ස්පර්ශ කරන්නේ නැතුව සියලු සත්වයෝ කියන පොදු නාමයෙන් අරන් ඒ ඇත්තන්ට මිත්සිත වඩනවා. ඒක තමයි වෙන්න ඕන. එතකොට කිසි තැනක ඒ මෛත්‍රිය අතරේ පින්නොතුනේ ආපහු පින්නොතුනේ ක්ලේශයක් වෙඩින්නේ. ආපහු පින්නොතුනේ අකුසලයට ඉඩක් හදන්නේ. බුදුහාර උපමාවක් පෙන්නවා. අපරිමාණ මෛත්‍රිය වඩන්න කිව්වා මේ සියලු දිසාවන් වලටම. මොන වගේද? ඉතාම දක්ෂ සක්ගෙඩි පිඹින මනුස්සයෙක් ඉන්නවා. මේ සූත්‍රයේ නම සක්පිඹීම, සංක ධම. මෙන්න මේ උපමාව නිසයි සංක ධම කියන මේ සූත්‍රයට මේ නම වැටෙන්නේ. ඉතාම දක්ෂ සක්පිඹින මනුස්සයෙක් ඉන්නවා. මේ ඉතාම දක්ෂ සක්පිඹින මනුස්සයා මොකද කරන්නේ? හක්ගෙඩියක් අරගෙන ඉදිරි පැත්තට හැරිලා පින්නතුනේ ඉදිරි දිහාවට නින්නාද දෙන්න පින්නතුනේ හක්ගෙඩිය පිඹිනවා. දකුණු දිසාවට හැරිලා දකුණු දිසාවටත් පින්නතුනේ හක්ගෙඩිය පිඹිනවා නින්නාද දෙන විදිහට. පසු දිසාවට හැරෙනවා. පසු දිසාවට හැරිලත් පින්නතුනේ හක්ගෙඩිය පිඹිනවා නින්නාද දෙන විදිහට. වම් දිසාවට හැරෙනවා. වම් දිසාවට හැරිලා පින්නතුනේ හක්ගෙඩිය පිඹිනවා නින්නාද දෙන විදිහට. උඩටත් යටටත් ඒ විදිහටම නින්නාද දෙන විදිහට පින්නතුනේ හක්ගෙඩිය පිඹිනවා. අන්න ඒ වගේ පින්නතුනේ සියලු දිසාවන්ට ප්‍රමාණ රහිත මෛත්‍රිය වඩන්න කිව්වා. ඒ වගේම වඩන්න කිව්වා කරුණාව. ඒ වගේම වඩන්න කිව්වා මුදිතාව. ඒ වගේම වඩන්න කිව්වා උපේක්ෂාව. මේ කියන්නේ සිව් බඹ විහරණය, සතර බ්‍රහ්ම විහාරය. දැන් පින්නතුනේ ඇයි මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ඔන්න නුවණින් සලකන්න. යමෙක් ප්‍රාණඝාත කළා නම්, යමෙක් හොරකම් කළා නම්, යමෙක් කාම මිත්‍යාචාරාදිය කළා නම් මේවට කියන්නේ පින්නතුනේ කාමාවචර අකුසල්. දැන් ජීවිතේ ඔබ අතින් මේ කාමාවචර අකුසල් කෙරිලා තියෙන්න පුළුවන්. ඒ කියන්නේ පරපණ නසලා තියෙන්න පුළුවන්, හොරකම් කරලා තියෙන්න පුළුවන්, බොරු කියලා තියෙන්න පුළුවන්, වැරදි කාම සේවනේ කරලා තියෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් පින්නතුනේ කාමාවචර අකුසල් කරලා තියෙන්න පුළුවන්. කාමාවචර අකුසල් වල ස්වභාවය තමයි පින්නතුනේ, ඇයි කාමාවචර කියන්නේ? මේ අකුසල් වල, මේ පාප කර්ම වල විපාකය දෙන්න තියෙන්නේ, විපාකය දෙන්න පුළුවන් වෙන්නේ කාම භූමි වල සැරිසරද්දි. කාම භූමීන්හිදී විපාක දෙන කර්මවලට කාමාවචර කුසල කර්ම කියනවා, කාමාවචර අකුසල කර්ම කියනවා. එතකොට කාමාවචර කුසල කර්ම කියලා කිව්වනම් පින්නතුනේ ඒ කාමාවචර කුසල කර්මයන්ගේ ස්වභාවය තමයි ඒවා කාම භූමියේදී තමයි විපාක දෙන්නේ. දැන් අපි හිතමු දානයක් දෙනවා. ඒ දානයේ ආනිසංස විපාක දෙන්නේ කොතෙන්දද? එක්ක දිව්‍ය ලෝකේ, එක්ක මනුස්ස ලෝකේ. තිරිසන් ලෝකෙත් විපාක දෙනවා. පින්වත් මේ කාම භූමි වල තමයි විපාක දෙන්නේ. කියන්නේ කාම භූමි තියෙනවා 11ක්. නරකය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුරනිකාය කියලා හතරයි. ඒවා දුගති. මනුස්ස ලෝකයයි 5යි.
ඊළඟට පින්නතුනේ දිව්‍ය ලෝක 6යි. මෙන්න මේවට කියනවා කාම භූමි 11 කියලා. එතකොට යම් කර්මයක් කාමාවචර අකුසල් හැටියට කළා නම් පරපණ නැසීම හොරකම් කිරීම ආදී වශයෙන් මේ කර්ම කළා නම් පින්නතුනේ ඒවායේ විපාක තියෙන්නේ පින්නතුනේ කාම භූමිවල. කාමාවචර මොනතරම් කුසල් කර කර කාමාවචර කුසල්. කාමාවචර කුසල් කියන්නේ සිල් රැකීම්, දන් දන් දීම ආදී කාම ලෝකයේ සැරිසරන්නට වෙන කාම ලෝකයේ සැප පැවතුම් පිණිස පවතින යම්තා කාමාවචර කුසල් වෙත්නම් ඒ සෑම කාමාවචර කුසලයකම විපාකයේ තියෙන්නේ කාම භූමිය. එතකොට දන දන රැස් කළා වූ දන දන කළා වූ කර්මයන්ගේ විපාකෙ විඳලම කෙලවර කරන්න වෙන්නේ. බුදුහාඳුරෝ ඒක දේශනා කළා. මහණෙනි දන දන කළා වූ දන දන රැස් කළා වූ කර්මයන්ගේ විපාකෙ මම විඳ මිස කෙලවර කිරීමක් ගැන නොකියමි කියලා. එතකොට කාම ලෝකයේ පින්නතුනේ අකුසල් තියෙනවා නම් කාම ලෝකේ විපාක දෙන්න තියෙන කාම ලෝකයේ කාම භූමියේ ඉන්න මොනියම් හෝ වේලාවකදී ඒ අකුසල කර්මය ඉඩක් ලැබනවා පින්නතුනේ විපාක දෙන්න. මේක හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ පින් කළාම කාම ලෝකයේ සැප විපාක ලබනද ඒ කාම ලෝකයේ පින් කරලා සැප විපාක ඇතුව ඉන්නවා උනත් පින්නතුනේ ඉන්නේ කාම ලෝකෙනේ. ඒ නිසා කරපු ප්‍රාණඝාතාදී කර්මයක් කොතනකදී හරි ඉඩක් ලැබනවා පින්නතුනේ විපාක දෙන්න. ඒ විපාක දෙන්න පුළුවන් තැනක ඒ සත්වයා ඉන්නවා. ඒ කාම භූමි ඒ කාමාවචර කර්මයේ විපාකය දෙන්න පුළුවන් තැනක තමයි ඒ සත්වයා එවෙනකොට ඉන්නේ. කාම භූමියේ ඉන්නවා. එහෙනම් පින කියලා එකක් තියෙනවා, පව කියලා එකක් තියෙනවා. පින්නතුනේ කවදාකවත් ඔබ හිතන්න එපා පව පිනෙන් වහන්න පුළුවන් කියලා. ඇතමෙක් කියනවා පව පිනෙන් වහන්න පුළුවන් කියලා. පින්නතුනේ පව පිනෙන් වහන්න බෑ. පව පිනෙන් වහන්න බෑ. දැන් ජීවිතේ ඔබ පව කරලා තියෙන්න පුළුවන්. මේ පව පින් වලින් වහන්න බෑ. දැන් අපි හිතමු කෙනෙක් ප්‍රාණඝාත කළා. ප්‍රාණඝාත කරපු එකේ කර්මය තියෙනවා. දැන් ප්‍රාණඝාතේ නතර කළා කියමු. ප්‍රාණඝාත නතර කරලා දැන් මෙයා දන් දෙනවා. ප්‍රාණඝාතේ දැන් නතර කළාට අර අකුසල කර්මයන්ගේ විපාකේ නැත්තේ නෑ. ඒවා විපාක දෙනවා කොතෙන්ද හරි. මොකද තමන් දන දන රැස් කරපු දෙයක්. දැන් දන් දෙනවා එයා ඒ ප්‍රාණඝාත නතර කරලා. දන් දීමේ ආනිසංසත් ලබන්න තියෙන කාම භූමිවල කාම භූමිවල ඉන්නකොට ඒ දානේ ආනිසංස විපාකයක් විඳි. හැබැයි ඒ විඳින අතරතුර ඉඩක් ලබනකොට අර කරපු ප්‍රාණඝාතී විපාකත් විපාක දෙනවා. ඇයි ඉන්නේ කාම භූමියේ? ඒ නිසා පව් වහන්න බෑ පිනෙන්. පව් වහන්න බෑ පිනෙන්. එතකොට පාපේ වහන්න පුළුවන් මොකෙන්ද? පාපේ වහන්න පුළුවන් මොකෙන්ද? මාත්‍රුකා කලා ගාථාවක් දේශනාවට යස්ස පාපං කතං කම්මං කුසලේන පිටීයති. ඔන්න යමෙක් කළ පාපේ වහන්න පුළුවන් වෙන්නේ මොකෙන්ද? කුසලේන කුසලයෙන්. යමෙක් කළ පාපේ වහන්න පුළුවන් වෙන්නේ කුසලයෙන් පින්නතුනේ. ඒක තමයි කිව්වේ සංකදම සූත්‍රයේදී ඉහත ප්‍රාණඝාත කළා අය කරන්නේ කියලා නතර කළා, හොරකම් කෙරුණා ආපහු කරන්නේ කියලා නතර කළා, කාම මිත්‍යාචාරී කළා ආපහු කරන්නේ නැහැ කියලා නතර කළා, කර කර ඉඳපු කාමාවචර අකුසල් නතර කරලා ඒ වෙනුවට මෛත්‍රී සිත වඩන්න කිව්වා ධාන කුසල්, කරුණාසිත වඩන්න කිව්වා ධාන කුසල්, මුදිතාසිත වඩන්න කිව්වා ධාන කුසල්, උපේක්ෂාසිත වඩන්න කිව්වා ධාන කුසල්. ඒවා ඒ ධාන කුසලයේ වඩලා පින්නතුනේ ඒ මෛත්‍රී සමාධිය කරුණා සමාධිය උපද්දවගත්තට පස්සේ මොකද වෙන්නේ? මේ පුද්ගලයා මරණින් මත්තේ පින්නතුනේ බඹලොවයි උපදින්නේ. මෛත්‍රී සමාධියෙන් කෙලවර කළොත් මෛත්‍රී සමාධියෙන් පින්නතුනේ මෛත්‍රී සමාධිය උපද්දවගෙන ජීවිතේ කෙලවර කළොත්
බඹලොවයි උපදින්නේ පින්නතුනේ. ඒ බඹලොව උපදිනකොට එකක් මගඵල නොලබා පින්නතුනේ බඹලොව උපන්නොත් මගඵල නොලබා බඹලොව උපන්නොත් එතනදී බඹලොව වාසය කරන තා කල් පින්නතුනේ ඒ අර අකුසල කර්මයන්ට විපාක දෙන්න බෑ. ඇයි? කාම භූමියේ විපාක දෙන්න තියෙන කර්මයට කාම භූමිය ඉක්මවපු පින්නතුනේ රූප අරූප භමතලවලදී පින්නතුනේ විපාක දෙන්න බෑ. එතෙන්දි විපාක දෙන්න බෑ. පින්වත්නි, මෛත්‍රී සමාධිය වඩන මෛත්‍රී වඩන කෙනා මේ සාසන ප්‍රතිපදාවේ හැටියට මේ මෛත්‍රී සමාධිය වැඩිමේ අග්‍රානිසංස හැටියට බුදුහාමුදුරු දේශනා කළා. උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. එක්කෝ මේ ආත්ම භාවයේම ප්‍රඥාධික ශ්‍රාවකෙක් නම් ඒ මෛත්‍රියම විදර්ශනාවට නගල සියලු කෙලෙස් නසනෝ. එතකොට සියලු කෙලෙස් නසලා මේ ආත්ම භාවයේම පිරිනිවන් පෑවට පස්සේ මොකද වෙන්නේ? අර කාම භූමියේ විපාක විඳ විඳ ඉන්න තිබිච්ච සියලු කර්ම අහෝසි වෙලා යනවා. මොකද කර්ම තිබුණාට විපාක දෙන්න කර්ම කරපු පුද්ගලයා සංසාරේ නැහැ. ඒ අරහත් ඵලයට පත් වෙලා පිරිනිවන් පෑබොත් අරහත් ඵලයට පත් නොවුනොත් මේ මෛත්‍රිය මේ සාසන ප්‍රතිපදාවේ වඩන ශ්‍රාවකයා අනාගාමි වෙලා බඹලොව උපදිනවා. එතකොට බඹලොවදී මේ කර්ම විපාක විපාක දෙන්න බෑ. කාම භූමියේ විපාක දෙන කර්ම බඹලොවදී විපාක දෙන්න බෑ. ඒ බඹලොව උපන්න අනාගාමී ආර්ය ශ්‍රාවකයා පින්නතුනේ ඒ බඹලොවම අරහත් වේටපත් වෙලා පිරිනුවන් පානවා. එතනිනුත් කර්ම හෝසි වෙනවා. දැන් හොඳට තේරෙනව නේද පින්නතුනේ මේ පාපයේ විපාක නැති කරන්න පුළුවන් ක්‍රමය? පාපේ විපාක නැති කරන්න පුළුවන් ඔන්න ඔය ක්‍රමයට. හැබැයි මේක කරන්න පුළුවන්, මේක කරන්න පුළුවන් අඟුලිමාල මහරහතන් වහන්සේ. අඟුලිමාල කියලා කියන්නේ සාහසික අපරාධකාරයෙක්. මිනිස්සු 1000කට වඩා මරලා මරපු මිනිස්සුන්ගේ ඇඟිලි කපලා බෙල්ලේ එල්ලා ගන්න තරම් සාහසික වෙච්ච මිනිස්සෙක්. නමුත් මේ අඟුලිමාල පළවෙනියටම කළ දේ තමයි පින්නතුනේ පැවිදි වුණාට පස්සේ මුළු ජීවිතයේම පින්නතුනේ අතීතය අතීතයට එක්කලා. බොහෝ තැන්වල අපි අතීතය වර්තමානයේ ජීවත් වෙන්නේ පින්නතුනේ අතීතය ස්පර්ශ කරමින්. අපි හිතෙන් අදිනවා මේ අතීතේ වර්තමානෙට. තුන් කාලය හිතෙන් ගැට ගන්නවා පින්නතුනේ. නමුත් අඟුලිමාල හාමුදුරුව පැවිදි වුණාට පස්සේ ඒ පැවිද්දත් එක්ක ජීවිතයක් පින්නතුනේ අලුතෙන් හදාගත්තා. අලුත් ජීවිතයක්, ආර්ය සාස, ආර්ය උත්පතක්. එනිසා අතීතේ මිනිස්සු මැරුවා තමයි ඒ හැම දෙයම තැවි තැවි හිටියන නොකලවෙන්නේ නැහෙනේ. ඒ සියල්ල හිතෙන් අත්හැරියා. සියල්ල හිතෙන් අත්හැරලා පින්නතුනේ ඒ සියල්ල පසකින් තියලා උන්වහන්සේ පැවිදි වෙලා පින්නතුනේ අප්‍රමාදීව කටයුතු කරලා රහත් වුණා. රහත් වෙලා පිරිනිවන් පෑවා. මොකද වුනේ? මිනිස්සු 1000කට වඩා මරපු ඒවැ කර්ම විපාක සියල්ල හොසු වෙලා ගියා. මේක කරන්න පුළුවන් පින්නතුනේ. ඒ නිසා යමෙක් ප්‍රාණඝාත කළා නම් දැන් මිත්සිත වඩන්න එතන කුසලය. ප්‍රාණඝාතයේ කලේ අකුස පාපයක්. ඒ පාපය යටපත් කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී සිතෙන්, කරුණා සිතෙන්, මුදිතා සිතෙන්, උපේක්ෂා සිතෙන්. ඒ නිසා පින්වත්නි, මේ මාවත හරියට හොඳට තේරුම් ගන්න. සිද්ධ වෙච්ච අඩුපාඩු, සිද්ධ වෙච්ච දොස්, සිද්ධ වෙච්ච වැරදි ගැන කිසිලෙසකින්වත් දැන් කම්පා වෙන්න තැවෙන්න එපා. තැවුණයි කියලා එක නොකලා වෙන්නේ නැහැ. විපාක දෙන්න බැරි තැනකට මේ ධර්ම මාවතේ පින්නතුනේ කුසල් සම්පූර්ණත්වයටපත් කිරීමයි ඔබ අපි කළ යුතුව තිබෙන්නේ. පින්නතුනේ හැම දිනාටම උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමාවටපත් කරනවා. පින්වත්නි, අද මේ ධර්ම දානමේ පින්කමේ උතුම් දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ වත්තිගෙදර කොළඹගේ ආර පදිංචි HMS චන්ද්‍රරත්න මහත්මානන් බිරිඳ සහ පින්වන්ත දූදරු පිරිස විසින්. අරමුණු අතරට එක්වෙන්නේ මීට වසර 3කට පෙර නිදන ප්‍රාප්ත GS චන්ද්‍රරත්න ස්වාමි පුරුෂයාට
පියතුමානන්ට මේ පිංපෙත් අනුමෝදන් වේවා කියලා පිංපෙත් අනුමෝදන් කරනවා. එමෙන්ම සංසාරගත සියලු ඥාතීන්ටත් පිං අනුමෝදන් කරනවා. දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් බව ප්‍රාර්ථනා කරනවා වගේම ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලු පින්නුතුන්ටත් නිදුක් නිරෝගී සුවපත් බවත් උතුම් ධර්මාවබෝධයත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නුතුනි, රැස් කරගත් උදාරතර කුසල් සම්පත් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ පින්වන්ත සෑම දිනාම මේ පිංපෙත් සිත්සේ අනුමෝදන් වීමෙන් දුකෙන් අත මිදෙත්වා සැපතට පැමිණෙත්වා උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත හැමටත් එමෙන්ම සද්ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී බව චිරජීවනය සැප ජීවනයේ සැලසේවා. යහපත් කටයුතු සඵල වේවා. යහපත් ප්‍රාර්ථනාව සමෘද්ධ වෙත්වා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් වීමෙන් උතුම් නිවනින් සැනසීම හැමට ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. සාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දසබල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජිනවචන නදී චිරං වහතු. දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. දේශඛයෝ නිබ්බානං